ඒවල ප්‍රාණ ශක්තිය වැඩි කල්ලාගෙන තියෙන නිසා අපි මේ බලනකොට අපට ඇෙනකොට දැනෙනකොට සිතෙනකොට හැඟෙනකොට ඒ ප්‍රාණය තමයි අඩු වෙන්නේ. ඒ නිසා කලන්තේ වාගෙනවා මාංශය දැනෙනවා බඩගිනි දැනෙනවා විවේකී අවශ්‍ය වෙනවා. එනම් මේ ආයතනයේ අඩුව අඩු කරනකොට අඩුව හදනකොට ඒ ශක්තිය වැයවීම සීමා කරනකොට ඒ ශක්ති පරිමාවේ ප්‍රමාණය ඒ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන් නම් කිසිම අපහසුතාවයක් ආයක දැනෙන්නේ නැහැ. ඒ වගේ ශක්තිය අඩු වෙලා තියෙනකොට නිකන් යවුණා තරහ යනවා. ඊළඟපස ටිකක් අදලා දෙන්න ප්‍රමාණයට ගියොත් හරියට තරහ යනවා. ඇයි? අර ඇයෙන ශබ්දය කයට අරගෙන ඒක බොනවද නැද්ද? මේ එයාට ඒ කුසලයේ කරන්න අවස්ථාව දෙනවද මට මා කරුණාව ගන්න යට අනුකම්පාවක්. මේම ඉතන්ද යන ශක්තිය නෑ යාළඟ. මේකට ආයෝජනය කරන්න යාළඟ ශක්තිය නෑ. ඒ ශක්තිය නැති නිසා මේ කය තුළ ශක්ති පද්ධතිය වශයෙන් ප්‍රාණය පවතින නිසා ඒ හැම එකක්ම පරමාණු වලට වඩා සියුම් අණු වලින් තමයි මේ ශක්ති පද්ධතිය ඇදිලා තියෙන්නේ ඒ තරංගය. එතකොට ඒක අණු කැඩිලා කැඩිලා එළියට ගිහිල්ලා ප්‍රමාණය අඩු වෙලා තියෙන නිසා අර ගිලම්පස ටිකක් අදලා දෙන්නද කියන එක ඇයෙනකොට ඒකට ප්‍රතිචාර දක්වන්න ශක්තිය නැහැ. දැන් යම් කිසි දෙයක් දකින්න ඕනේ කියනකොට දකින්න මට ශක්තියක් ඕනේ. මොනවද දන්නේ මට හිතෙන්නේ කියලා ඒක ඉතල බලන්න ශක්තියක් ඕනේ වැය කරන්න. ඒකට මෙතන මේ ශක්ති පද්ධතියේ ප්‍රමාණය අඩු වෙලා නිසා අර ප්‍රාණයට විශාල කම්පනයක් ඇති වෙනවා. ඒ ප්‍රාණ අණු විශාලයෙන් භ්‍රමණය වෙලා ඒගොල්ලන්ගේ ශක්තිය උප්පරිම දීලා තමයි අර්ථ කරන්න ඕනේ. ඒ මොකද ඒ කියන්නේ ඒකට මම මොනවද කරන්න කියලා. ඒ පණිවිඩයට ප්‍රතිචාර දක්වන්න මේ ප්‍රාණ අණු වල ප්‍රමාණය අඩු නිසා ඒ අණු ඒ නිසා කම්පණයට පත්දලා ඒවා වැඩිපුර භ්‍රමණය වෙලා වැඩිපුර කම්පණයකින් යුක්තව ශක්තියක් නිෂ්පාදනය කරලා ඒකට ආයෝජනය කරන නිසා ඒ තුලින් විශාල කැළඹිල්ලක් ඇති වෙනවා. ඒ කැළඹිල්ල නිසා ඒ ඇතිවන විචිත්ත වීති වල ඉලෙක්ට්‍රෝන ගතිය වැඩි. වැඩිපුර මේ කම්පණය වැඩි. කම්පණයෙන් යුක්ත තරංගයක් ඇති වෙන්නේ. ඒ නිසා අපි කියන ද්වේෂ සාගත චෛතසිකයක් නිර්මාණය වුණා කියලා. ඒ නිසා තමයි සමහර ගොඩාක් මාංශලා ඉන්නකොට නිකන් මොනාරදයක් ඇව්වම හරියට තරහා යනවා. වැඩ කරලා කරලා කලන්තේ වගේ ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් ආනවා ඒ කාලේ මේ අර කොස්ගාක් ගැපුවලුනේ ඔයගොල්ලන් අර දෙවට ගා මුල්ලේ මේ කොහොමද ඒක ගැපුවේ කිව්වම මිනිස්සුෝ දැන් මෙච්චර මාංශලා ඕක කතා කරන්න පුළුවන් කියලා එයාට බයිනවා. හැබැයි නිකන් විවේකයෙන් කාලා බීලා ඉන්නකොට ඇව්වම එයා පැය ගණන් කතන්දරේ කියන කතු අතු බාපු ඇටි ගස් කපපු ඇටි කොටන් අදපු ඇටි. හැබැයි මෙතන කියන්නේ ඇයි අරකට ප්‍රතිචාර දක්වන්න කයේ ශක්තිය මදි. එතකොට මේ ප්‍රාණාණු කම්පණයට පත් වෙලා භ්‍රමණ වේගය වැඩි කරලා ශක්තිය නිෂ්පාදනය කරලා යරකට ආයෝජනය කරන්නේ. ඒ නිසා සිතේ කැළඹිල්ල වැඩි වෙනවා. ඒ ඇති කරන චිත්ත වීති වල කම්පණය වැඩි. ද්වේෂ සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත් තමයි පාළ වෙන්නේ. මේ කයේ මේ ප්‍රාණය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා බැලුවාම මේ ප්‍රාණය අපට අදන්න බෑ. කය විසින් නිර්මාණය කරන එක. මේ විඥානයේ භ්‍රමණය වෙලා ඉවර වෙන්න කාලය කොච්චරද කියන එක මේ විඥාණයට කල්ලාතුම තීරණය දීලා තියෙනවා. හේතුව අපි දන්නා විඥානයක් විතරක් නෙමෙයි මේ ලෝකයේ ඕනෑම අණුවක් ඉලෙක්ට්‍රෝනලා පොට්‍රෝනලා නියුට්‍රෝනලා නියුට්‍රෝනලා පොට්‍රෝනලා ඉලෙක්ට්‍රෝන වෙන බව. හේතුව ඇති වෙලා නැති වෙලා නැති වෙලා ඇති වෙලා යන ධර්මතාවය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම ඇති වෙන්න ඕනේ, ඇති වෙච්ච දේ නැති වෙන්න ඕනේ. නැති වුණා දෙයින් ආයි ඇති වෙන්න ඕනේ, ආපහු නැති වෙන්න ඕනේ. නැති වුණාම ඉවර වුණාද නෑ. ඒ ඉවර වෙච්ච නැති වෙච්ච එක නැවත ඇති වෙන්න ඕනේ. නම් මේ ධර්මතාවය තථාගතයන් වහන්සේගේ සර්වඥ ඥාණයෙන් දැකපු මේ අවබෝධය, මේ ඥාණය මේ ලෝකේ කොහොමද පවතින්නේ? මේ අණු වලින් නිර්මාණය වෙච්ච මේ නාම රූප නැති වෙන්න නම් ඉලෙක්ට්‍රෝන ස්වභාවයේ පොට්‍රෝන වෙන්න ඕනේ. ඒ නැති වෙච්ච ජීර්ණය වෙච්ච එක ඉවරටම ඉවර වෙන්න නම් ඒ පොට්‍රෝන ස්වභාවයේ නියුට්‍රෝන වෙන්න ඕනේ. ඊට පස්සේ මාපොළුවේ පස්සෙන් නැවත බීජ වලින් අට ගන්නවා. ලොකුවට ඇදෙනවා. ඒවා ඊට පස්සේ අපි කුට්ටි වලට කපා ගන්නවා. ලෑලි වලට ඉරා ගන්නවා. නැවත අල්මාරි පුටු මේසක ගබඩා පෙට්ටගම් කියලා ආයෙ ඇදෙනවා. ආයෙ ජීර්ණ වෙනවා. ආයෙ පොළොවට පස් වෙනවා. කොම්පෝස් වෙනවා. ඒකෙන් ආයෙ බීජ ඇට ගන්නවා. ආයි ලොකු විශාල ගස් හැදෙනවා. ආයි ඒව අයිරනවා. ආයි කවිචි හදනවා, මල්මාරි හදනවා, කැබිනට් හදනවා. ආයි ඒව නිර්මාණය වෙනවා. එහෙනම් මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයටම තමයි මේ විඥානයේ කිනනුවත් ඇති වෙලා තියෙන්නේ.
එහෙනම් ඉපදෙනකොට ඉලෙක්ට්‍රෝන මට්ටමින් පවතින නිසා තමයි තරුණ කාලේ ගස්දල් පෙරලන්න පුළුවන්කම තියෙන්නේ. අවුරුදු 35 පැනනට පස්සේ 60-70 වෙනකම් එක පෝට්‍රෝන ඒ නිසා තමයි ගොඩාක් සංවරයි කල්පනා කරලා කතා කරන්නේ ඉමින් යන්නේ වාඩි වුණාම නැකිටින්න වෙලා යනවා උඩින් පයින් නැ මේ වලවල් තිබුණාම බෑලා යන්නේ උඩින් පැනලා යන්නේ ශක්තිය නැ ඇයි පෝට්‍රෝනලා අවුරුදු 80න් පස්සේ මොකද වෙලා තියෙන්නේ වාඩි වෙලා බලාගෙන ඉන්නවා දවසක් දෙකක් නැකිట్లా යන්නේ කතා කරාට උත්තර නැ එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ නියුට්‍රෝනලා එහෙනම් මේ කය තුල පවතින ආෝ සෑම අණුවක්ම අංශුවක්ම සෛලයක්ම ඇදිලා තින්නේ මේ ලෝකයේ ඇදිලා තින ක්‍රමවේදයකට හැම දෙයක්ම ඉලෙක්ට්‍රෝන වලින් පටන් ගන්න පොට්‍රෝන වල නියුට්‍රෝන වෙනවා වගේ මේ කය හැදෙනකොට තිබිච්ච ඒක විනාඩියක් ඉන්නේ පොඩි කට්ටිය දුවනවා පයින්නවා පෙරලෙනවා බල්ටි ගන්නවා ඇයි මේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය වැඩි නිසා කම්පණය වැඩි අවුරුදු 18-20 පැනකට පස්සේ ටිකක් මේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය අඩු වෙනකොට ටිකක් දැම්පත් ස්වභාවය සංවර ස්වභාවය ගොඩාක් වයසට ගියාට පස්සේ නියුට්‍රෝන වල එතනින් ඒ විඥානේ නියුට්‍රෝන වල නැවත ඉලෙක්ට්‍රෝන වෙන්න ඕනේ මෙතන ඉලෙක්ට්‍රෝන ස්වභාවය නැති නිසා ඒක අයින් වෙලා ගින් ඉලෙක්ට්‍රෝන එකට එකතු වෙච්ච ගමන් ඒ ස්වභාවයට තියෙන ඒ කර්මය නිර්මාණය වෙච්ච තරංගයට අනුව එයාගින් ඒ ඉලෙක්ට්‍රෝන එක ලබා ගත්තම ආයතන දඟලනවා උඩ පයින්නවා කෑ ගන්නවා ඒ ඔක්කොම කරනවා ආයතන තැම්පත් වෙනවා ආයතන නිවිලා යනවා ඕම උත්පල වෙලා මාස 3ක් වෙන මල මූත්‍ර ඔක්කොම එහෙමම දානවා මොකවත් නැගිටලා යන්නේ කරන්නේ මොකවත් නැහැ ඕම ඉන්න ඊට පස්සේ දැන් එයාට ඉලෙක්ට්‍රෝන වෙන්න ඕනේ එතනින් අයින් වෙලා ගියා එහෙනම් මේ ලෝකයේ මේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය දිහා බලනකොට අපට පැහැදිලිව පේන එක තමයි මේ විඥානය කියන එක යම්කිසි තැනක ගබ්බාසයක් අරගෙන උත්පත්තියක් ලබනවා නම් එයාට ඒ ආයුෂ වන්නේ සැපේ බලය කියන එක තීරණය වෙලා ඉවරයි එහෙනම් මේ මෙයාට ලැබිච්ච ආයුෂයට අනුව තමයි මෙයාගේ ප්‍රාණධාරිතාව මෙයා තීරණය කරන්නේ ඇයි මෙයා ඉන්නේ මේ භවයේ අවුරුදු 40ක් නම් අවුරුදු 40කට ප්‍රාණධාරිතාව කොච්චරක් ඕනේද ඒ ධාරිතාව විශ්වෙන් යා ඇද ගන්නවා ආහාර වලින් ඇද ගන්නවා ඒ නිසා තමයි මැරෙන්න යන මනුස්සයට කොච්චර විටමින් අධික ප්‍රෝටීන් අධික කාබෝහයිඩ්‍රේට් අධික විටමින් ජාති එක එක ඒවා එයාට ගෙනල්ලා දියකලා පෙව්වට එයාට නැකිట్లాවිලා තරුණෙක් වගේ වැඩ කරන්න බෑ එන්නෙන් අභාවෙටම ඇයි අරක දුන්නට එයාගේ කයින් එක උනන්නේ නැහැ අග්නියාසයෙන් ඒක ඉන්සුලින් එකක් වශයෙන් ගන්නෙ නැහැ ආමාශයෙන් ඒක විටමින් එකක් වශයෙන් ගන්නෙ නැහැ එහෙනම් මේ විටමින් ධාති අර මේවා උනන්ඩ ජීර්ණය කරද්ද එයාගේ කය තුළ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක උනන්නේ නැහැ. එහෙනම් හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක උනන්නේ නැහැ. වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩු වෙලා, වකුගඩුව වලින් පෙරෙන එක අඩු වෙලා, පෙනාලු වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා ඉන්න ඔක්සිජන් අඩියට ලබා ගන්න, අදවතේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා ඒ නිසා ලේ ප්‍රවාහණය කරන්නේ කය පුරා. ඇයි මේ ඔක්කොම අඩපණ වේගෙන යන්නේ? අර විඥානයේ ආයස වලට අනුව තමයි මේගොල්ලෝ ක්‍රියා කරන්නේ. එහෙනම් විඥානය ඉලෙක්ට්‍රෝන ස්වභාවයෙන් පැවතිලා පොට්‍රෝන ස්වභාවයට ඇවිල්ලා නියුට්‍රෝන ස්වභාවයට යන්න මේ මා පොළොව කැරකෙන වට ප්‍රමාණය කීයද කියන එක ඒගොල්ලෝ දන්නයි විඥානයේ කැරකෙන වට ප්‍රමාණයෙන් ඒ සමීකරණෙන් ඒගොල්ලෝ ගණන් හදනවා ස්වභාව ධර්මය විසින් කර්මයෙන් ගණන් හදනවා මේ විඥානයේ මෙච්චර වේගෙන් කැරකෙනවා එහෙනම් මෙච්චර වේගෙන් කැරකුම මේ ඉලෙක්ට්‍රෝන ගතිය පොට්‍රෝනන්න මෙච්චර කාලයක් යනවා මෙච්චර කාලයක් යනවනම් මේ පොට්‍රෝන ගතිය නියුට්‍රෝනන්න මෙච්චර කාලයක් යනවා එතකොට මේ කාලේ මේකෙන් වැඩි කළා මේ කාලේ මේකෙන් වැඩි කළා ඒ ඉලෙක්ට්‍රෝන එක ඉක්මනට පොට්‍රෝන වෙනවා ඒ වගේ කාලේ දෙගුණයක් යනවා නියුට්‍රෝනන්න න්‍යූට්‍රෝන එක නැවත පොට්‍රෝන ඒ වගේම කාලේ දෙගුණයක් යනවා ඒ වගේ එක ගුණයක් තමයි යන්නේ ඉලෙක්ට්‍රෝන වෙන. ඒකත් ඒ සමීකරණයට නම් ගණන් ඇදුවාම විශ්වය දන්නවා ආවල් කෙනා ඉපදුනාම මෙච්චර කාලයක් ඉන්නේ කියලා. එයා දන්නේ නැහැ මගේ පරමායස කොච්චරද මම කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආයුෂය වන්නේ සැපේ බලය කුලේ මවය කියන මේ සෑම දෙයක්ම මේ පස්මා බැලුම් ඔක්කොම තීරණන්නේ කර්මානුරූපී කියලා. අපේ අම්මා අපට තීරණය කරන්න බෑ. අපේ දේශය අපට තීරණය කරන්න බෑ. අපේ කුලය අපට තීරණය කරන්න බෑ. අපේ ආයුෂය අපට තීරණය කරන්න බෑ. එහෙනම් මේ ආයුෂය කල්ලතු මේ විඥාණය මේ කයට මේ කලලයට මේ ඩිම්බේට ඇතුල් වෙනකොටම තීරණය වෙලා ඉවරයි කොච්චර කාලයක් ඉන්නවද කියලා. ඒකට අනුව තමයි කය හැදෙන්නේ. ඒකට අනුව තමයි යාගේ ඉන්ද්‍රිය පද්ධතිය හැදෙන්නේ. ඒකට අනුව තමයි ඒවල ක්‍රියාකාරිතයි. දැන් විඥාණය නියුට්‍රෝන වෙනකොට අදවතත් නියුට්‍රෝන වෙන්න ඕනේ. අක්මාවත් නියුට්‍රෝන වෙන්න ඕනේ. පෙනාලුත් නියුට්‍රෝන වෙනවා. ඔක්කොම ඉවර වෙනයි. මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන නම් මෙයා කම්පණය වෙනවා නම් මෙයා තාම වැඩ කරනවා. ඒතකොට විඥාණයට යන්න බෑ. ඇයි මේගොල්ලෝ ක්‍රියාකාරී නම් මේගොල්ලෝ ශක්තිය තාම නිෂ්පාදනය කරනවා. ක්‍රියාකාරී ස්වභාවය තුළ පවතිනවා. එහෙනම් මේගොල්ලෝ ක්‍රියාකාරී ස්වභාවයෙන් ශක්තිය පදිනම් ප්‍රාණය පවතිනවා. ප්‍රාණය විඥාණය අල්ලාගෙන ඉන්නවා. ඒ කියන්නේ අකමැත්තෙන් උනත් නැටි ජීවත් වෙන්න වෙනවා.
එනම් ගොඩාක් මුනිවරු තපස්වර රෝගියෝ කල්පනා කරන මේ විඥානයේ නියුට්‍රෝන් වෙලා එළියට යනකොට මේ තමයි මේ මරණය කියලා පත් වෙන. එනම් මැරිලා බෑ. එනම් මරණය අපේ අතට ගන්න ඕනේ. එනම් මොකද්ද කරන්නේ? මේ ඉන්ද්‍රයන් වල ක්‍රියාකාරී ස්වභාවය වැඩි කරන්න ඕනේ කියලා ඒක නියුට්‍රෝන් වෙන්න දෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන් ස්වභාවය පවත්වාගෙන යන්න ධානා වඩනවා. ඉලෙක්ට්‍රෝන් ස්වභාවයෙන් ඉන්ද්‍රයන් 32ම පවතිනවා නම් ඒ පවතිනා වූ ඉන්ද්‍රයන් වලින් ශක්තිය නිෂ්පාදනය කරනවා නම් කයේ ශක්ති පද්ධතිය ධාර්තාව අඩු වුණොත් තමයි විඥානය එළියට යන්නේ. අඩු වෙන්න දෙන්නේ නැත්නම් විඥාණයට යන්න බැහැ. නං මේ භව ඉවර වුණා, ඊළඟ භවයේ මේකට එකතු වුණා, ඊළඟ භවයේ එකතු වුණා කියලා භව එකතු වෙනවා කයෙමම තියෙනවා. එහෙනම් මේ ධර්මතාවයට අනුව යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉපදෙනකොට ඒ ඉපදෙනකොට ලැබෙනා වූ කයට අනුව බලනකොට ඒ කය එයාට ලැබිලා තියෙන විඥානේ ආයසයට අනුව ඒක ඒ කාලේ වෙනකොට ඒක ඉවර වෙන්න ඕනේ. එතකොට ඒ විඥානෙට ලැබිච්ච ආයස ඒ ඉලෙක්ට්‍රෝන ස්වභාවයේ ප්‍රෝටෝන වල නියුට්‍රෝන වෙන්න තියෙන ආයස ප්‍රමාණය විශ්වේසින් ගණන් අදලා තමයි යට ආයසයේ පූජා කරලා තින්නේ. ඒකට අනුව තමයි ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය පවතින්නේ. එතකොට අදවත ෆේලියර් වෙනවා නම් අග්නියාසිය ෆේලියර් වෙලා යට ග්ලූකෝස් නිෂ්පාදනය වෙන්නේ නැත්නම් වකුගඩු යනවා නම් කතා දෙකක් නැහැ. ආවිල්ලා තියෙන පරමාංශ අඩුවෙන් අරගෙන විඥාණය ඒ අඩුවෙන් අරගෙන ආපු නිසා පානාතිපාතා සිකපදේ වැඩිපුර කරපු නිසා ඒ ප්‍රාණ ඝාතනය කරපු නිසා ප්‍රාණය කියලා කියන්නේ ප්‍රාණ අනුඝාතනය කරනවා කියන එක. ප්‍රාණයක් කිසිම කෙනෙකුට ඝාතනය කරන්න බෑ. ඒක පරමාණු වලට වඩා පොඩි. එහෙනම් ප්‍රාණ අණුව මේ කයෙන් එළියට යන්න අවශ්‍ය කටයුතු කළා. ඒක තමයි ඒ ප්‍රාණ ඝාතකින කර්මය. එහෙනම් යම් කිසි කෙනෙකුගේ කය තුළ ප්‍රාණ අණුව තරංගයක් වශයෙන් ශක්තිපද්ධතියක් වශයෙන් කයේ පවතිනවා. ඒ පවතින තරංගයේ එළියට යන්න එයාට අයිති වෙන්න අවශ්‍ය කටයුතු කළා. පානාති පාසා කියලා කියන පාන ප්‍රමාණය මට්ටම පාතයට දානවා, ප්‍රපාතයට දානවා, ඝාතනය කරනවා, ඉවර කරනවා, අයිති කරනවා කියන තේරුම තමයි පානාති පාතා වේරමණි විරමණය කරලා දානවා, නැත්තටම නැති කරලා දානවා. එනම් මේ වරද යම් කිසි කෙනෙක් කළා නම් එයාට ඒ විඥාන ඉපදෙනකොට ප්‍රාණාණු අඩුවෙන් හම්බෙන්නේ. ඇයි? අර ප්‍රාණාණු අයින් වෙන්න, ඉවර වෙන්න, අයිමි වෙන්න කර්මය කරපු නිසා. ඒ කර්මයන් කුලව ඒ තරංග ඇවිල්ලා මේ කයට එතුණාම ඒ තරංගයේ ධාරිතාවට අනුව අරක එක්ෙන්නේ නැහැ. දැන් මල්ලක් දීලා කියනවා මේකට කිලෝ 20ක් දාන්න පුළුවන්. මෙතන මේ පාම් පිටි කිලෝ 3ක් තියෙනවා. මේකත් මේකට දාගන්න කියලා කිව්වම අර කිලෝ 20ක් දාන්න පුළුවන් මල්ලට කිලෝ 3ක පාම් පිටිත් මම දාලා දීපු නිසා කිලෝ 18යි දාන්න පුළුවන්. ඇයි ඒකේ හේතුව? අර කිලෝ 3ක ඉඩම මම ගත්තා. මම ගත්ත නිසා ඒකට 18යි දාන්න පුළුවන්, 3ක් දාන්න බෑ. මේ ක්‍රමෙම කුම්භූපමං කායිමං තපෙත්වා. එහෙනම් මේ මැටි බඳුනක් වෙන්නේ කලයට අර ප්‍රාණණු අයින් කරපු තරංග ටිකයි, ප්‍රාණ ඝාත කරන්න උදව් කරපු තරංග ටිකයි. ප්‍රාණණු හයිමි වෙන්න, දුක් දෙන්න දෙන්න, දුක හිතෙන් හිතෙන් කන් තරංග අයින් වෙනවා. ප්‍රාණණු ගැලවිලා යනවා. එහෙනම් දුක්ඛය කියලා කියන්නේ ප්‍රාණය බාල්දියෙන් ලිඳෙන් වතුර හදිනවා වගේ මේකෙන් ඇදලා එළියට දානවා. එහෙනම් මේ වගේ මිනිසුන්ට දුක හිතෙන්ද කතා කළාම, දුක හිතෙන්ද කටයුතු කළාම, ක්‍රියා කළාම ඒ මිනිසුන්ගේ ප්‍රාණණු අයින් වෙච්ච නිසා ඒ කර්ම තරංග මේකට එතුණාම මේකේ තියෙන්න ඕනේ ප්‍රාණධාරිතාව සාමාන්‍යයෙන් ඝන අඩි වලින් ගත්තාම 20යි නං, අර එකතු උනේ 18ක් නං, ප්‍රාණහණු වර්ගක අඩි 2යි එයාට එකතු වෙන්න පුළුවන්. එනම් විශ්වයේ විසින් සෛලයෙන් මේ විශ්ව ශක්තිය තියෙන ප්‍රාණය හැදලා ගන්නකොට ඒ ජීව මැග්නටිසම් කියලා කියන ජීව ශක්තිය හැදලා ගන්නකොට කල්ැතුව අර තරංග ටික මේකේ පිළිලා නිසා මෙයාට පුරව ගන්න ඇද ගන්න පුළුවන් කිලෝ 2යි වර්ගවලින්. එතකොට ඒ වර්ග අඩි කිලෝ 2යි නම් ඒ දෙකට ප්‍රමාණයගේ ආයස බලනකොට මෙයා ඉපදිලා මාස 3න් මැරෙනවා. එහෙනම් එයා ඉපදිලා කිරිබිබි ඉන්නකොට මව් මේ කුසේ ඉන්නකොටම ඔඩක්කෙම එයා මරණයට පත් වෙන එක නවත්තන්න බෑ. යම් කිසි කට්ටිය මේ ප්‍රාණය පිළිබඳ යම් මිනිසුන්ගේ සත්තුන්ගේ මේ ගස්වල තියෙන ප්‍රාණණු නැති කළාම, ගස් කපලා පොඩි කරලා ගිනි තිබ්බාම, සත්තුන්ට වෙඩි තියලා මැරුවාම, මාළු බෑවාම, මිනිසුන්ට නිନ୍ଦා අපාස කළාම, ඒ මිනිසුන්ගේ ප්‍රාණ ශක්තිය වැය වෙන්න විනාශ වෙන්න নানা ප්‍රකාර කර්ම කළාම, ඒ මිනිසුන්ගේ ප්‍රාණය වැය වෙලා ඒකෙන් නිර්මාණය වෙච්ච කර්ම මෙයාට එකතු වෙන. එකතු වුනාම ඒකේ අඩුවටයි ප්‍රාණය පිරෙන්න පුළුවන්. තරංගය කියලා කියන්නේ ඒක ශක්තිය මේ කයේ තියෙන්න පුළුවන් එක්තරා ප්‍රමාණයක් විතරයි මේ කය තුළ. එහෙනම් මේ බම්බයක් විතර ඔස තියෙන කයේ උඩින් තියන්න පුළුවන් මේ වර්ග අඩි 20යි නම් ඒ 20ට අපි අනවශ්‍ය දේවල් පුරවනවා නම් 12ක් 8යි තියෙන්න පුළුවන් ප්‍රාණය. එහෙනම් ඒ 8ට අනුව එයාට තීරණය වෙනවා අවුරුදු 22දී මැරෙනවායි කියලා. ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් පානාති පාතා රැකෙන්න ප්‍රාණාණු වලට අදාළ කිසිම කම්පනයක් නැහැ. එහෙනම් ඒ කම්පණය නැති නිසා, ඒ කර්මය නැති නිසා, ඒ ධාරිතාව අපි තුල උපරිම පිරෙන්න ඉඩ තියෙනවා. අනවශ්‍ය දේවල් පිරෙලා නැති නිසා. එහෙනම් වර්ග අඩි 20ම පිරෙනවා, 120ම යා ඉන්නවා.
ඇයි මේ බ්‍රාහ්මණයෝ සීය පන්නන්නේ කියලා බලනකොට ඒගොල්ලෝ මේ ලෝකේ කිසිම සත්වයකගේ ප්‍රාණයට අත තියන්නේ නැහැ. කිසිම කෙනෙකුගේ ඒ ජීවිතයට ආවිෂයට අකටයුත්ත කරන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඉපදෙනකොට ඒගොල්ලන්ගේ කයේ ඒ සම්බන්ධ කර්ම නැහැ DNA වල. ඒ නිසා ප්‍රාණය උපරිම පිරෙනවා, උපරිම ආයුෂය ලබනවා. ඒ වගේම තමයි මේ කයට විනාශ වීමේ කර්ම එකතු කෙරුවාම පැවැත්මේ කර්ම නැති වෙනවා. විනාශ වීමේ කර්ම කියලා කියන්නේ සත්ව මරලා, මාළු මරලා, මිනිස්සු විනාශ කරලා, මංකොල්ල කාලා, මිනිසුන්ගේ වස්තු පොඩි කරලා, ගෙවල් පොඩි කරලා, පොළු වලින් මිනිසුන්ට සත්තුන්ට පාර දීලා විනාශ වීමේ කර්ම එකතු කළාම ඒ කර්ම තරංග වලින් තමයි මේ කය නිර්මාණය වෙන්නේ. ඒ කයේ පැවැත්මේ තරංග අඩු වෙනවා, විනාශේ තරංග වැඩි වෙනවා. දකින දකින තැන් වලින් පොළු පාරවල් ලැබෙනවා, අතපය තුවාල වෙනවා, නිකන් යන මිනිස්යාගේ වාහනේ ඇඟේ ඇතිල්ලලා අම ගැලවිලා යනවා. මේ විදිහට මේ කය පුරාම විනාශ ඇති වෙනවා. හේතුව ආරක්ෂිත තරංග මොකවත් නැහැ, විනාශේ තරංග තියෙන්නේ. එහෙනම් මේ ලෝකයේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ අපි මිනිසුන්ගේ කයට ආරක්ෂාව දෙනවා නම්, සත්තුන්ට ආරක්ෂාව දෙනවා නම්, වන සම්පත් වලට ආරක්ෂාව දෙනවා නම්, ඒ ආරක්ෂක තරංග වලින් පටවිය දෙනවා. මේ පටවියට කිසිම තුවාලයක් ආනියක් වෙන්නේ නැහැ. එනවා වේදනා තරංගයේ මේ ලෝකේ ජීවත් වෙන. ඒ කියන්නේ ආපෝ මට්ටමින් බැලුවාම මේ ලෝකේ කිසිම සත්වයකට පුරා කූඹියකට හිංසාවක් වේදනාවක් නොකර, පීඩාවක් නොකර, වේයොන්ට ගිනි තියන්නේ නැතුව, ගස් වලට ගිනි තියන්නේ නැතුව, දිමිගෝට දැපාම ඒවට පොළු වලින් ගල් වලින් ගාන්නේ නැතුව, මීමැසි බඹර කූඩ වලට ගල් පාරවල් දෙන්නේ නැතුව, සත්තුන්ට ගාන්නේ නැතුව, බල්ලොන්ට ගාලා එලවන්නේ නැතුව, මේ විදියට අර වේදනාව කියන තරංගය අපි එකතු කරන්නේ නැතුව හිටියාම ඒ වේදනා නොදුන්නා කියන තරංගය මේකයේ තියෙනවා. එහෙනම් අවදාවත් වේදනා තරංගයක් එකතු වෙන්නේ නැහැ. කිමුම්වත් යන්නේ නැතුව පිරිනුවම් පානකම් ඉන්න පුළුවන්. එහෙනම් අපි විසින් එකතු කරගන්න වේදනාවෙන් මේ ආපෝ ධාතු ඇතෙනවා. අපි විසින් දෙන්නා දුක් කරදර කම් කටළු වලින් මේ පටවි ධාතු ඇදෙනවා. අපි විසින් මිනිසුන්ට දෙන්නා වූ තරංග වලින් කම්පන වලින් මේ වායෝ ධාතු ඇදෙනවා. අපි විසින් දෙන්නා වූ චෛතසික අර මිනිසු දිහා බලලා සිතින් කොඳුරනවා, වචනෙන් කියනවා. ඒකෙන් තමයි අපේ චෛතසිකේ නිර්මාණය වෙන්නේ. අපේ සිත නිවා ගන්න බෑ. මේක කොඳුරනවා කොඳුරනවා චෛතසික ලක්ෂ ගණන් බී වෙනවා. මොකද්ද මේකට තියෙන හේතුව? අපි මිනිසු දිලා කොඳුර කොඳුර හිටියා. අපි මිනිස්සු නිසා බලාගෙන, සතු දිහා බලාගෙන, ඉඩම් දිහා බලාගෙන ලෝභ දේශ මොහ චෛතසික පාල කරා. ඒ චෛතසික වලින්ම මේ චෛතසිකේ නිර්මාණය වුණා. එහෙනම් ඉපදෙන ඉපදෙන වාරයක් ගානේ අර ගුණාංග වලින් යුක්ත චෛතසිකයක් හම්බෙන්නේ, නිර්මල ලෝකෝත්තර චෛතසිකයක් අපට හම්බෙන්නේ නැහැ. බෝසත්වර මේ ලෝකෙදියා බලන විදිහට අපට බලන්න බෑ. උත්තරී මනුෂ්‍ය ධර්ම පිරිච්ච කට්ටිය මේ ලෝකෙදියා බලන විදිහට අපට බලන්න බෑ. ඇයි? අපි මේ ලෝකෙදියා බලලා තියෙන අර ක්‍රමයට ඒකෙන්ම සිත හැදුනා. ඒ සිතෙන් තමයි මේ ලෝකෙදියා බලන්න වෙන්නේ. හැමදාම මිනිසුන්ගේ අඩුපාඩු පේනවා. හැමදාම නිନ୍ଦා හපාස විදිහට තමයි ලෝකෙ දකින්නේ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශකින ආකාශයකින ප්‍රාණය. එහෙනම් ප්‍රාණය යම් කිසි මට්ටමේ අපි එකතු කරනවා නම් ප්‍රාණියත් එක්ක කටයුතු කරන්නේ යම් කිසි ආකාරයකට නම් ඒ ආකාරයටම ප්‍රාණය හැදෙනවා. පඨවියත් එක්ක අපි යම් කිසි විදියට කටයුතු කරනවා නම් ඒ විදියටමයි පඨවි හැදෙන්නේ. එහෙනම් වේදනාව යම් කිසි විදියට කටයුතු කරනවා නම් ඒ විදියටයි වේදනාව මට හැදෙන්නේ. යම් කිසි විදියට වචන ප්‍රකාශ කරනවා නම් ඒ විදියටයි වායෝ ධාතුව හැදෙන්නේ. යම් කිසි විදියටම සිතනවා නම් ඒ විදියටමයි මේ කයේ චිත නිර්මාණය වෙන්නේ. එහෙනම් මම මේ ලෝකේ ජීවත් වෙනකොට මොන ආකාරයෙන් ජීවත් වෙනවද, මොන මට්ටමින් ජීවත් වෙනවද, ඒ ආ සමාන කයක්, ඒ ආ සමාන ජීවිතයක්, ඒ ආ සමාන භවයක් මට හම්බෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි කුමක් වපුරමුද, ඒ දේ කපනු ලබන්නෙමු. අපි කුමන ආකාරයක ජීවත් වන්නෙමුද, ඒ ආ සමාන චරිත ජීවිතයක් අපට ප්‍රදානය කරන්නෙමු. එනම් මේ කරන්නේ වෙන කාටවත් නෙමෙයි, තමන්ටමයි. තමන් තව කෙනෙකුට ගැව්වාම ඒ ගාන්න එයාට නෙමෙයි, තමන්ට. ඇයි? ඒ ගාපු කර්මය නිසා, ඒ කර්මෙන් කය හැදෙන නිසා මේ කයට පොළු පාරවල් ගල් පාරවල් ලැබෙනවා. යම් කිසි කෙනෙකුට වේදනාව දුන්නාම අපි හිතනවා මගේ සතුරට හොඳට රිදෙව්වක නැහැ. එයා රිදවල තියෙන එයාට නෙමෙයි මෙයාට. ඇයි? ඒ සතරමා භූතයාට දීපු වේදනාව කරනකොටගෙන අවදාරි දවසක වේදනාව කියන කර්මය මෙයාට ඇදෙනකොට අර තරංග වලින් තමයි මෙයාට ඒක ඇදෙන්නේ. වේදනාව වැඩිපුර තිබුණා නම් වැඩිපුර මෙයාට දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් අනුන්ට කලා කලා කියලා කියනවා, අනුන්ගෙන් පලි ගත්තා ගත්තා කියලා කියනවා, අනුන්ට හොඳට පාඩම් ඉගෙනුවා කියලා කියනවා.
කිසිම කෙනෙකුට රිදවලත් නැහැ, පාඩම් උගන්වලත් නැහැ. තමන්ට පාඩම් ඉගෙන ගන්න තමන් පොත්තිකලා ඇති කරගෙන, තමන්ට වේදනා විඳින්න තමන් ඒක නිර්මාණය කරගෙන, තමන් දුක් විඳින්න තමන්ට අවශ්‍ය කටයුතු නිර්මාණය කරගෙන, හැමදේම තමන්ටයි කරගෙන තියෙන්නේ. තමන්ට අකටයුතු කරගෙන කරගෙන තමන් ප්‍රකාශ කරනවා, අසවලාට මෙහෙම කළා, ආවලාට නම් හොඳ පාඩම ඉගෙනුවා, ආවලාට බැරි ගැස්සුවයි කියලා. කිසිම කෙනෙක් බැරි ගැස්සලාට තමන් බැරි ගැස්සන්න අදාළ කර්මය නිර්මාණය කරගෙන. එනම් මේ ලෝකයේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ තමන්ටයි තමන් හුණියම් කරගන්නේ, තමන්ටයි තමන් කොඩි විනය කරගන්නේ. දකින දේවල්, බැලන දේවල්, පේන දේවල්, ඇගෙන දේවල්, සිතන දේවල් කියලා ගත්තාම මේ හැම දෙයක් තුළින්ම තමන්ට අකටයුත්තයි කරන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දාරුකිරියට අනුකම්පාවෙන් දේශනා කරන්නේ. දාරුකිරිය මේක තමයි ඉපදීමට හේතුව. දාරුකිරිය මේක ගණදෙනු කරන කිසිම කෙනෙක් සසරෙන් යන්නේ නැහැ. ගණදෙනුව නවත්තන්න, ඇයෙන බව, පේන බව, දැනෙන බව, හැඟෙන බව, සිතන බව දැනගෙන ඉන්න පුළුවන් නම් එයා මේ ලෝකේ පිරිනිවන් පාන රාතෙක් බවට පත් වෙනවා. එහෙනම් මම මේවා දකින්නකොට මට ලෝභය ඇති වෙනවා නම් ලෝභයෙන් තමයි මගේ කය නැවත නිර්මාණය වෙන්නේ. මේ දේවල් දකින්නකොට මිනිස්සු සත්තු දියා බලනකොට ද්වේෂය නිර්මාණය වෙනවා නම් ද්වේෂයෙන් තමයි ඊළඟ භවයේ මගේ නිර්මාණය වෙන්නේ. මේ හැම දෙයක්ම මම ධර්මානුකූලව දකිනවා නම්, හැමදේම කමඨාන් වශයෙන් දකිනවා නම් ඊළඟ භවයේ මට නිර්මාණය වෙන්නේ ධර්මානුකූලව කමඨාන් වශයෙන්. එහෙනම් හැම බර භවයක්ම ඉපදිනකොට විද්‍යාපච්චා, සංකාරපච්චා, විඥානපච්චා, නාමරූපපච්චා, සලායතන ඇදිලා මේ ලෝකේ කවදාවත් ජාතිය, ජරාව, දුකක් යට අතගන්නේ නැහැ. හැම දෙයක්ම සුඛයක්, විනෝදයක්, ප්‍රීතියක් වශයෙන් අතගන්නවා. එහෙනම් අපි මේ ලෝකේ හැම දෙයක් තුළින්ම, නාම රූපයක් තුළින්ම, වස්තුවක්, පින්ඩයක් තුළින්ම අපි යම් කිසි ජාතිය, ජරාව, දුකක් ඇති වෙන්න, ලෝභ, දේශ, මොහ, රාග, වෛර ඇති කරගන්නවා නම් ඒක කිසිම කෙනෙකුට ඇති කරපු එකක් නෙමෙයි. තමන්ටම තමන් විසින් ඇති කරගත්තා වූ කර්මය. ඒකෙන්ම මේ කය හැදෙලා ඒක නිසාම තමන්ට මේ ලෝකේ හැමදාම දුක් විඳින්න සිද්ධ වෙනවා. එනම් අද අපි ප්‍රාණය පිළිබඳව සාකච්ඡා කළා, ප්‍රාණ අණුව නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය සාකච්ඡා කළා. ඒකම පඨවිය නිර්මාණය වුණේ කොහමද, ආපෝ නිර්මාණය වුණේ කොහමද, වායෝ තේජෝ නිර්මාණය වුණේ කොහමද. එහෙනම් ඒ එකම මාගේ කය තුළ කය කායානුපස්සනාව, වේදනානුපස්සනාව, මේක ධර්මානුව දකින ධර්මානුපස්සනාව, මට හිතෙන සිත මට කොහමද ලැබුණේ, ඇයි මනිත් අය වගේ මට හිතන්න බැරි, ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවෙන් මේක දකිනවා, බෝසතාණන් වහන්සේලා නිරෝධගාමිනී පටිපදාවෙන් දකිනවා, ඇයි මට එහෙම දකින්න බැරි, මට ක්ලේශ වලින් මේ ලෝකේ පේන්නේ ඇයි, ක්ලේශ වලින් ඇයෙන්නේ ඇයි, ක්ලේශ වලින් දැකපු නිසා, ක්ලේශ වලින් මේක සවන් දීපු නිසා ක්ලේශ වලින් දකින විඥාණය ලැබිලා. එහෙනම් අපේ විඥාණය නිර්මල කරගන්න අපෝසතුනේ අපි. අපේ කයට දුක් ලැබෙනවා, වේදනා ලැබෙනවා, කම්පණය ලැබෙනවා. එහෙනම් ඒක ලබා ගන්න කටයුතු කළේ අපි. අපට මේ විදිහට සිතනවා වෙනස් කරන්න බෑ. ඒක සිතන්න සිත නිර්මාණය කරගත්තේ මේ ආකාරයෙන් අපි. එහෙනම් මේ පංචභූත ධර්මතාවයේ, මේ පංච නීවරණ ධර්මතාවයේ අපි නැවත නැවත මෙනෙහි කරනවා නම්, නැවත නැවත සිහි කරනවා නම්, තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න පුළුවන්. එහෙනම් හදින්දලා අපි ප්‍රතිපත්තියක් අදමු. මගේ කයට දුක් ලැබෙන පිණිස කිසිම කෙනෙකුගේ කයකට, පටවි ධාතුවකට මම දුක් නොදෙමි. කිසිම ගාක කොළයක් අඩ නොකඩමි. කිසිම සත්වයකට ඉන්සා පීඩා නොකරමි. පුරා කුඹියකට, වේකටවත් නම් පීඩා ඉන්සා නොකරමි. මක්නිසාද ඒ කය තුළ ප්‍රාණ අණුව තියෙනවා. ගාක අත්තක් කැපුවා මේ ප්‍රාණය අයිමි වෙනවා. පුරා කුඹියකට ඉන්සා කළාම ප්‍රාණය නැති වෙනවා. ඒ නිසා අඩු ආයසේ මට මැරෙන්න සිද්ධ වෙනවා. එනම් මේ ලෝකේ මම ජීවත් වෙනකොට ප්‍රාණය පිළිබඳ කිසිම අකටයුත්තක් නොකරමි, පටලියට අකටයුත්තක් නොකරමි, කිසිම සත්වයකට, ගාකට, පොළොවට ඉන්සා පීඩා නොකර වේදනාව කියන එක මං අයිමි කරගනිමි. හැම දෙයක්ම ධර්මානුකූලව දකිමි. හැම දෙයක්ම යාපත්ව දකින කර්මය නිර්මාණය කරලා බෝසත් චෛතසිකය මටම කියලා නිර්මාණය කරගනිමි. එනම් මේ ප්‍රතිපත්තියේ පීචලා අද ඉඳලා අපි පංචභූත ධර්මයේ වඩමු. මේ නාම රූප තුල, මේ සතරමා භූත තුලින් නිර්මාණය වෙච්ච ලෝකයේ තුල තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි ශ්‍රාවක සංඝෙක් වශයෙන් ජීවත් වෙලා මේ ධර්මානුකූල විද්‍යාවෙන් අපට අවබෝධ වෙච්ච ඥාණය, අවබෝධය පාවිච්චි කරලා සතරමා භූත වලින් නිදහස් වෙන්නටත්, මේ ප්‍රාණ ධාතුව කරනකොට කරන අකටයුතු නොවෙන්නටත් වග බලා ගනිමු. මේ අවබෝධයේ ඥානයේ ප්‍රඥාව ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධිය පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා.